රට අනුරට ජනරලි මාලාවේ තවත් ජනරලියක් මරදන් කඩවලදී පැවැත්තුණා. ඒ ජාතික ජනබලවේගී ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජනබලවේගී නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කවුරුවත් කලබල වෙන්න එපා. මේ පාර්ලිමේන්තු විසිරු හැරීට පස්සේ මොකද වෙන්නේ? මේ මාස ආර්ථිකාමාර ඉතා හොඳින් විවස්ථාවට අනුව රට පාලනය කරනවා. ඊට පස්සේ මහ ඡන්දේ ඉනෝ ජනාධිපති ඡන්දේ දිනලා මහ ඡන්දේ ඉන්නේ කලාවැවේ ස්වරූපවරියා වගේ. එතන මොකද්ද වෙන්නේ? මම අද තමුන්වාසල කියලා යනවා. මේ පාර්ලිමේන්තු ඉන්න 150ක් ගෙදර යනවා. සහතිකයි. තුනෙන් දෙකක්. එන්දා මේක සාමාන්‍ය කතරයක් නෙමෙයි ගහන්නේ. ඊට පස්සේ කැබිනට් මණ්ඩලෙ පිහිටවනවා. උපරිම කැබිනට් අමාත්‍යවරු 25යි. කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, පසු සම්පත් එක අමාත්‍යංශය. දැන් තියෙන්නේ කොහමද? ඉඩම් ඇමති ඉන්නවා, LRC ඇමති ඉන්නවා, වාරිමාර්ග ඇමති. ඒකනේ වාරිමාර්ග ඇමති. ඒකනේ අර කුරුළුවව රාජංගනේ බලාගන්න ඇමතියෙක් ඉන්නවා. ඊට පස්සේ මේ කලාවැව අර මහවැලි බලාගන්න තව ඇමතියෙක් ඉන්නවා. ඊට පස්සේ පොඩි ඇලවල තියෙන්නේ. ඒවා බලාගන්න සුළු ඇමතියෙක් ඉන්නවා. ඊළඟ පසු සම්පත් ඇමති කෙනෙක් ඉන්නවා. ඊළඟ ඉන්න කිරිබාර ඇමති කෙනෙක්. ගව සම්පත් ඇමති. හිතන්නකෝ බෙදාගෙන කාපු විදිහ. අන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව යටතේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, පසු සම්පත් එක අමාත්‍යංශය. රාජ්‍ය අමාත්‍යරු කියලා ජාතියක් නැත. අමාත්‍යංශ වලට සරිලන නියෝජ්‍ය අමාත්‍යරු ටිකක් පත් කරනවා. පළමු කැබිනට් මණ්ඩල රැස් වෙනවා. රැස් වෙලා තීන්දුව ටිකක් ගන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාමයට පහෝසි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන බාර් පර්මිට් අහෝසි. ඊළඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන කාර් පර්මිට් අහෝසි. දැන් නම් ඒකට කොල්ලු කියන්නේ මරි කාර් පර්මිට් කියලා. අහෝසි. ඇමතිවරුන්ට ආණ්ඩුවෙන් ගෙවල් දෙන්නේ නැත. ඇමතිවරුන්ගේ ගෙදර ලයිට් බිල, වතුර බිල ආණ්ඩුවෙන් ගෙවන්නේ නැත. ඇමතිවරු පිටිපස්සේ යනකොට ආණ්ඩුවේ වාහන හත අටක් යන්නේ නැත. මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තිබ්බොත් මිස පොලිසියෙන් ආරක්ෂාව දෙන්නේ නැත. දැන් මම පාර්ලිමේන්තුවේ අවුරුදු 24ක් මම කවදාවත් අපේ පොලිසිය මාතෘ ආරක්ෂාවට අරන්නේ. පොලිසිය මාතෘ වැඩිපුර ඉන්න කොහෙද? ප්‍රභු ආරක්ෂාව. මාරු ප්‍රභු ටීම් එක. කාර් එකේ දොර අරින්න පොලිසිය මාතෘ දෙන්නේ නැත. හිටපු ජනාධිපතිතුරුන්ගේ විශ්‍රාමයට පහෝසි. හිටපු ජනාධිපතිතුරුන්ට දීලා තියෙන ගෙවල් ටික ආපහු ආණ්ඩුවට. ජනාධිපතිවරයාට රට හැමතැනම මන්දිරය ඇත. කොළඹ එකක් කර ඔක්කොම ඉවත් කරනු ඇත. ඊට පස්සේ ජනතාවට වැඩක් පැවරෙනවා. අර ඔක්කොම අපි කරන්න. එතනින් පස්සේ රට ගොඩනගන්න අපි ඕගොල්ලෝ දෙගොල්ලෝම එකතු වෙන්න ඕන. අපි ඉස්සරලා පෙන්නන්න මේ රටේ ජනතාවට ආණ්ඩුවක් කියන්නේ මොකද්ද කියලා. මේ සමාජයේ මෙතෙන්ට වැටුවේ දේශපාලච්චුන් අපි තුල හිටපු සංස්කෘතික මිනිසා ගලවලා එළියට විසික් කරා. අපි මේ රට හදනවා නම් අර අනුර සහෝදරයා කියනා වගේ මේ සංස්කෘතික මිනිසා ඕනේ. ගීතයක් අහන්න ඕනේ. නවකතාවක් කියවන්න ඕනේ. කවියක් කියවන්න ඕනේ. එකතු වෙලා චිත්‍රපටයක් බලන්න යන්න ඕනේ. අඩුම තරමේ ගෙදර එකතු වෙලා කෑම කනකොට පවුලේ උදවියත් සතුටින් කතා කරන්න ඕනේ. එහෙම සමාජයක් අපිට නැති කරා. අපි හැමෝම හුදකලා මිනිස්සු බවට පත් වුණා. ඒ සංස්කෘතික මිනිසා තමයි මේ රටේ දේශපාලනයත් මේ රටේ ආර්ථිකයත් ගොඩනගන්නේ. ආදරණීය දුවේ පුතේ, මටත් ඉන්නවා ඔයාලා වගේම දුවල දෙන්නේ. එයාලත් පොඩි මිතුරු සමාජයක් හදාගෙන තියෙනවා. මම ඒකට එබිල බැලුවා මොකද්ද මේකෙ වෙන්නේ කියලා. විශ්වාස කරන්න ඒ ඔක්කොම මාලිමාවට.